में प्राइम टाइम सनराइज प्रवृत्ति प्रकाश आई आयुवन सुबह उदयसनक प्राइम टाइम सनराइज उदयसन प्रवृत्ति प्रकाश है सामगिन मम कोशिलालियन के प्रथम नवधाने पुआत सिरस्तल विद सामान्य पहले प्रतिपाल अद पेरवरुए निकुत वे पार्लिमेंटु अद प्रेस वे ब्रेक्सिट गिविसुमेट अनुमतिय लैबुनहोत दुरेन इवत्वीमट सूदानम ब्रितान्य अग्रामात्य तेरेसा मे कियाई අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා විභාග කොමසාරි ජෙනරාල් සනත් බී පූජිත මහතා සදහන් කළේ මේ වන විට ප්‍රතිඵල ලේඛන සකස් කර අවසන් බවයි ඒ අනුව අද දහවල් වීමට පෙර ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට නිකුත් කරනු ඇත විභාග අපේක්ෂකයන්ට www.donors.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකි 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අයදුම් කරුවන් සංඛ්‍යාව 656641ක්. පසුගිය දෙසැම්බර් මාස 3 වෙනිදා විභාග මධ්‍යස්ථාන 4661කදී සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්මුණා. වාහන ආනයන කරුවන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් හඳවා තිබුණා. භාණ්ඩයක් මෙරටට ආනයකරණය කරපුවම රේගු නිලධාරීන් විසින් ඒ වාහනය වර්ගීකරණය කරන් කිරීමක් කරනවා. ඒ වාහනය පෙට්‍රල් වාහන නම් ඒ පෙට්‍රල් වාහන HS87.3 කාණ්ඩයේ වර්ගීකරණය කරනවා. ඒ වාහනය තනිකර ඩීසල් වලින් වර්ගී දුවන වාහනයක් නම් ඒ වාහනය HS87.4 වර්ගීකරණ අංකය යටතේ වර්ගීකරණය කර හයිබ්‍රිඩ් රට පැමිණෙන්න ගත විට ඇත්තෙම ශ්‍රී ලංකා රේගුවට තිබුණා මුදල් අමාත්‍යාංශයත් එක්ක එකතුව වෙනම HS කාණ්ඩයක් නිර්මාණය කර එසේ නොකර ඔවුන් 87.3 උප කාණ්ඩයක් ඇටියට පෙට්‍රල් වාහනයක් වෙනත් චලනය කිරීමේ මාධ්‍යයක් සමග එකතු වීමෙන් හයිබ්‍රිඩ් රටයක් බවට පත්වී ආනයනය කරන ලද අවස්ථාවක ඒක 87.3 තුනේ උප කාණ්ඩයක් ඇටියට වර්ගීකරණය කරනවා. අද පැන නැගිලා තිබෙන වැගනාර් රටය කිසිසේ ශ්‍රී ලංකා රේගුවට 87.3 HS87.3 කියන වර්ගීකරණයට පෙට්‍රල් වාහනයක් ඇටියට වර්ගීකරණය කරන්න පුළුවන් කමක් නැහැ. ජනතාවට අඩුවෙන්ම වාහනයක් ජනතාව ඇවිල්ලා ඉල්ලන්නේ කංකිදිරි ගාලා අඬලා අඩුවෙන්ම වාහන. මොකද මේ පොඩිම වාහනේ ගෙනල්ලා තියෙන්නේ. ජපානයෙන් ගේන්න පුළුවන් පොඩිම වාහනේ ගෙනල්ලා තියෙන්නේ. ඒකට අද විකුණන්න සිද්ධ වුණොත් මේ ඩියුටි එක 136,37ක් වුණොත් ඒකට ලීස් එකක් කල්බදු ක්‍රමයේ යටතේ ගන්න ගියොත් ඒකටත් කොන්දේසි දාලා 150යි. එතකොට ජනතාවට මේක ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා රේගුව අනුගමනය කරන ක්‍රියාදාමය මේ වාහනේ වර්ගයේ වර්ගීකරණය කිරීම ක්ලැසිෆිකේෂන් එක සම්බන්ධයෙන් නීතියානුකූලද නැද්ද? අනේ ඒක තමයි අද පවතින ප්‍රශ්නේ. අයවැය කාර්ක සභා අවස්ථා විවාදය අදත් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු ශ්‍රීපාල් වණ්ඩාරච්චි. කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව රැස් වෙනවා. අයවැය තුන්වනාරකයේ මේ විවාදයේ දින 19ක් වෙන් කර තිබෙනවා. එහි 13වන දිනය අද පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට අදාළ වැයශේෂ විවාදය අද පැවැත්වෙනවා. ඒ වගේම තමයි බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශයට අදාළවත් අද විවාදය පැවැත්වෙනවා. පළාත් සභා මැතිවරණය මෙතුවක් කාලයකට නොපැවැත්වීම පිළිබඳව විපක්ෂයේ සූදානම් අද ආණ්ඩුවෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට. ඒ වගේම පාර්ලිමේන්තු සභාව තුළ ඒ ආකාරයෙන් විවාදය පැවතෙද්දී පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපනය පිළිබඳ අනුකාරක සභාව රැස්වන්නට නියමිතව තිබෙනවා. තවත් විශේෂ කාරණයක් වෙන්නේ රජය රැකියා දසලක්ෂයක් ලබා දෙන බවට මීට පෙර පොරොන්දු වුණා. ඉතින් උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා අද ආණ්ඩුවෙන් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරන්නට නියමිතයි. 2017 ජූලි මාසයේ 31 දිනවන විට මේ රජයේ රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙළට ලබා දී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳවත් එම සංඛ්‍යාව දිස්ත්‍රික් වශයෙන් කොපමණ සංඛ්‍යාවක්ද යන්න පිළිබඳවත් ඉතින් පාර්ලිමේන්තු සභාව තුළ සිදුවන සියලු තොරතුරු සැනින් ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම් රැඳී සිටින නිවුස් ෆස්ට් සමගින් ගල් රෝමස්සල බොනවිස්ටා ජාතික පාසලට වසර 200ක් සැපිරීම වෙනුවෙන් සැමරුම් උත්සවයක් ඊයේ පැවැත්වුණා ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් Come on.
විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමන් විද්‍යාලයේ ස්මාර්ට් පන්ති කාමර වෙත ගොස් සිසුන්ගේ ක්‍රියාකාරකම්ද නිරීක්ෂණය කළා. දරුවනේ ඔබ විභාග සමත් වෙනා වගේම ජීවිතයේ සමත් වීමේ අභියෝගය ඉතාමත්ම ප්‍රබලයි අද. මත්ද්‍රව්‍ය වලින් සමාජය වෙලාගෙන තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ වඩා යහපත් පැත්ත වගේම සංචාරක ව්‍යාපාරයේ සෑම දෙයකම හොඳ නරක වගේම තිබෙන අයහපත් පැත්ත ඔබ විසින් තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම අද විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරන්නට විශ්වවිද්‍යාලය ඇතුළට ගිහිල්ලා මත්ද්‍රව්‍ය නොමිලේ බෙදා දෙනවා. හෙරොයින්, හෂීෂ්, කොකේන්, අයිස් කියන කෘතිම නීති විරෝධී මත්ද්‍රව්‍ය. ඒ නිසා මේ ප්‍රබල සමාජ අභියෝගයේ මත්ද්‍රව්‍ය නිසා දරුවනේ ඔබ සහ ජාතිය විනාශ කරන්න මත්ද්‍රව්‍ය අද ප්‍රබල වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට සෑම කෙනෙක් අත ගහන්නට ඕනේ. සෑම කෙනෙක් අත්වැල් බැඳ ගන්නට ඕනේ. මේක මගේ ප්‍රශ්නයක් නොවේ දරුවනේ, මේක ඔබේ ප්‍රශ්නයක්. මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි, මේක රටේ ප්‍රශ්නයක්. කොළඹ සිට ගාල්ල බලා දහවනේ වූ සීග්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදුවැත්තේ දොළන්දුව මෝදර පටුවන දුම්රිය හරස් මාර්ගයේ අසලදී මේ ගොස් ඇත්තේ ලලිත් විතානගේ නැමැති එක් දරුපියෙයි. ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් තුන්දෙනා කරපටි ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබනවා. ප්‍රදේශවාසීන් පැවසුවේ අනතුරට ලක් වූ මෝටර් රථය දුම්රිය ගැටි මීටර් 200ක් පමණ ඇදී ගොස් දොළන්දුව පාලම අසල නතර වී ඇති බවයි. තවත් දුම්රිය එන්ජිමක ආධාරයෙන් මෝටර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට පීවරගෙන තිබෙනවා. මේ හේතුවෙන් පැමිණීමට නියමිතව තිබූ කාර්යාලය දුම්රිය හතරක් පැකිහිපයකට ප්‍රමාද වුණා. අප වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 9න් පසුව දුම්රිය දහවණය යථාතත්වයට පත් කළ බවයි. බදුල්ලේ බෙලිහුලුවේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සංචාරක හෝටලයකින් විදේශිකයෙකු මුදල් සොරා ගන්න අයුරු එහි සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා. විදේශී ක්‍යාබන්හට පැමිණ හෝටලයේ කිසිවෙකුත් නොමැති වූ හේයින් අය කැමිසතෝ තිබූ මුදල් ලක්ෂයක් පමණ සොරාගෙන ඇති බවට වාර්තා වනවා. අප වාර්තාකරු පැවසුවේ මේ පිළිබඳව අවධාලේ හිමිකරු බලංගොඩ සමනලවැව පොලිසියට පැමිණිලි කර ඇති බවයි. මෙවරතෙක් අදාළ විදේශිකයා පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති අතර සිටිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. වයස වරුදු 19 පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධවසන් පූර්ව වටේ මර්දාන ශාන්ත ජෝසප් සහ මොරටු වෙල්ස් කුමර් විද්‍යාල අතර තරගය අද දෙවැනි දිනටත් පැවැත්වෙනවා. මෙම තරගයේ පනාගුඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත ජෝසප් විද්‍යාලය සියලු දෙනා දැවී රැස්කර ලකුණු සංඛ්‍යාව 235ක්. දුනිත් වෙල්ලාලගේ ලකුණු 56යි. ජොහන්ද සිල්වා ලකුණු 43ක් රැස් කළා. ලක්ෂාන් පෙරේරා ලකුණු 35ට කඩලු 3යි. කෞමල් ලානකාර ලකුණු 87ට කඩලු 3ක් තබා ගත්තා. පිළිතුරු ඉනම ක්‍රීඩා කරන මොරටු වෙල්ස් කුමර විද්‍යාලයේ පළමු පෙළ කඩලු 4 ලකුණු 25ක් තුල බිඳ වැටුණා. එම කඩලු 4ම තබා ගත්තේ ලක්ෂාන් කමගේ. ඔහු ලකුණු 8කට එම කඩලු 4 තබා ගත්තා. ඒ සමගින් ප්‍රයිම් ටයිම් සන්රයිස් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශයේ දිමාවට පත්වනවා. ලයිව් ඇට් 55 ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් යලිත් හමු වෙමු. අයබෝවන් හොට්ලයින් 0114 896 896 www.newsfirst.lk.